හිතවතුනි ඕනම තැන ඕනම විදිහට ඕනම වෙලාවෙදී ළඟින් ඉන්නේ හිතවත්ම කෙනෙක් තමයි නේද ආදරේම කරන කෙනෙක් ඔබට සමීපතම කෙනෙක් තමයි එහෙම වෙලාවක ඉන්නේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ අලුත් අදහසක් තියෙනවා ඒකට ශක්තියක් ලැබෙන්න ඕනේ කියලා හිතන තැනක මූල ආයතනයක් මැදිහත් වෙලා ඒ අත්වල ඔබට සපයනවා නම් ඊට වඩා හයියක් තව කොහෙද නේද සුළුහා මධ්‍ය පරිමාණ විවසායකින් ගැන අපි කතා කරන්නේ ඔව් සමහර වෙලාවට මේ කතා කරන්නේ ඔබටම වෙන්න පුළුවන් ඔබ තුල පුංචි හෝ ව්‍යාපාර සිහිනයක් තියෙනවා නම් දැනටමත් ඒ සිහිනය ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් තව ඉදිරියට ඔබත් එක්ක අත්වල බෙදගෙන යන්න SDB බැංකුව සෝදානම් වෙන්න ඉන්නවා කොහොමද ඒ අය ඔබට ශක්තියක් වෙන්න කියලා අපි කතා කරන්න සෝදානම් වෙන්න ඉන්නේ හිතවතුනි අපි ඒ වෙනුවෙන් කැඳවගත්ත මැදිරියට සහකාර සාමාන්‍ය අධිකාරී නයාංශ ප්‍රධානී මිහිරි අත්තනායක මහත්මිය සහකාර සාමාන්‍ය අධිකාරී සුළුහා මධ්‍ය පරිමාණ අංශ ප්‍රධානී චම්පා ජේ දසනායක මහත්මිය දෙදෙනාටම ආයුබෝවන් ආයුබෝවන් මිහිරි මහත්මියගෙන් කතාව ආරම්භ කරන්නේ වසර 25ක් කියන්නේ පුංචි කාලයක් නෙමෙයි ඒ වසර 25 තුළ සේවදායකයාගේ විශ්වාසයම තමයි තියෙන්නේ ආයතනය හා බැඳුණු මේ කාර්යයත් එක්ක ඉදිරියට ගමන් මඟ අපි මුලින් කතා කරමුද ස්තුතියි මේ අවස්ථාව ලැබනට අපි පටන් ගමු පළවෙනිම කියන්න ඕනේ මේ තමා 25 වෙනි වසර SDB බැංකුවේ 1997 බැංකුව ආරම්භ වෙන්නේ සමූපකාර ප්‍රතිපත්තීන් මත ශ්‍රී ලංකා මහා බැංකුවේ බලපත්‍ර ලාභී විශේෂිත බැංකුවක් විදිහට 2012 දී අපි ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ මේන් බෝඩ් දෙකේ ලයිස්තුගත සමාගමක් බවට පත් වෙනවා. අද වෙනකොට බැංකුව ශාඛාජාල 94කින් සමන්විත පුළුල් ලෙස ව්‍යාප්ත වෙච්ච බැංකුවක් දිවයින පුරාම ව්‍යාප්ත වෙලා තියෙන විශාල බැංකුවක් විදිහට කටයුතු කරනවා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ෆිච් රේටින් සමාගම් විසින් BB+ ස්ටේබල් ශ්‍රේණිගත කිරීමක් අපේ බැංකුව වෙත දැනට ලබා දීලා තියෙනවා. ඉතින් බැංකුව කියන්නේ යුනික් බැංකුවක්. මම මෙහෙම කියන්නේ යුනික් බැංකුවක් කියලා ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුවක්. පෞද්ගලික අංශය නියෝජනය කරන එකම සංවර්ධන බැංකුව තමයි SDB බැංකුව කියන්නේ. සංවර්ධන බැංකුවක් විදිහට අපේ ප්‍රධානම අරමුණ තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටවීම ඔවුන්ට අත්වැලක් සැපීම ඔවුන්ව සවිබල ගැන්වීම. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කියන්නේ රටේ ජීවනාලිය වගේ අපේ දළ ජාතික නිෂ්පාදනය ගත්තොත් ඒකෙන් 55% ක පමණ දායකත්වයක් දෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ අවශ්‍යතාවය තේරුම්ගෙන SDB බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ බැංකුව වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව ග්‍රාමීය ආර්ථිකය නගා සිටවීම කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම වගේ සුවිශේෂී අරමුණු රැසක් එක්ක තමයි අපි ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. අද වෙනකොට අපි කරපු සේවය ග්‍රාමීය ආර්ථිකයට රටේ ආර්ථිකයට කරපු සේවය වෙනුවෙන් සම්මාන රැසක් ජයග්‍රහණ රැසක් අපි අත්පත් කරගෙන තියෙනවා 2021 වර්ෂයේදී විශිෂ්ටතම සන්නාමයන් සියය අතරින් මුල්ම 50 අතරට පත් වෙන්න SDB බැංකුවට හැකියාව ලැබුණා. හොඳයි අපි මිහිරි අත්තනායක මහත්මියන්ට කතා කළේ දැන් මේ සහකාර සාමාන්‍ය අධිකාරී සුළු හා මධ්‍ය පරිමාණ අංශ ප්‍රධානී චම්පා ජේ දසනායක මිනිමෙත් එක්ක කතා කරන්නේ ආර්ථික අර්බුදයක් තියෙනවානේ මේක බැංකුවලට බලපාලද මොනතරම්ද කියලා කෙනෙක්ට හිතුණොත් ඔබතුමිය මොන වගේ පිළිතුරක්ද දෙන්නේ ඔව් ඇත්තටම රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ එහි ප්‍රධාන පාර්ශවකරුවන් අතර සමස්ත බැංකු පද්ධතිය ප්‍රධාන හවුල්කරුවෙක්. ඒ වගේම රටක ආර්ථික ශක්තිය රඳා පවතින්නේ බැංකු පද්ධතියේ දායකත්වය මත. එතකොට අද දවසේ අපි හැමෝම දන්නවා සමස්ත ආර්ථිකය සමස්ත ව්‍යවසායකත්වය ව්‍යාපාර අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම ව්‍යවසායකයන් සහ ව්‍යාපාර
මුහුණ දෙන අර්බුදයේ කම්පනයන් සමස්ත බැංකු පද්ධතියට දැනෙමින් තියෙනවා. අපි ඒක විවිධ මට්ටම් වලින් අත්විඳමින් ඉන්නවා කියන එක කියන්න ඕනේ. සහ SDB බැංකු SMEs වලට කොහොමද දායකත්වය ලබා දෙන්නේ? ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? ඔව් මං හිතන්නේ මෙතෙන්දී ගනුදෙනුකරුවන් එහෙම නැත්නම් ව්‍යවසායකින් සහ සියලුම බැංකුකරුවන් මූල්‍ය ක්ෂේත්‍රයේ සියලුම ආයතන වලට තීරණාත්මක අවස්ථාවක්. අපි කණ්ඩායමම එක කණ්ඩායමක් විදිහට ගනුදෙනුකරුවන් සහ බැංකු පද්ධතිය එක කණ්ඩායමක් විදිහට එකිනෙකා තුල එකිනෙකා කෙරෙහි තියෙන අවබෝධය ඒ වගේම එකිනෙකා ආරක්ෂා කරගනිමින් එකිනෙකාට ශක්තියක් වෙමින් එක්ව නැගී සිටිය යුතු අවස්ථාවක් සුවිශේෂී අවස්ථාවක් මුළු ඉතිහාසයේ පුරාම ගත්තාම ආර්ථිකය සහ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් ගත්තාම මේ තත්ත්වය අපි දෙපිරිසම ගනුදෙනුකරුවන් සහ මූල්‍ය ආයතන එකසේම වටහාගෙන එකට අත්වැල් බැඳගෙන එකට ශක්තියෙන් නැගී සිටිය යුතු අවස්ථාවක් විදියට අපි දකිනවා. මෙතෙන්දි විශේෂයෙන්ම STB බැංකුව විදිහට අපි පටන් අරගෙන තියෙනවා අපේ සියලුම ව්‍යවසායකයන් සහ ඔවුන්ගේ ව්‍යාපෘතීන් විසිත්ත කිරීම ඒ වගේම ඒවා අධ්‍යයනය කිරීම සහ ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාර සැලසුම් කොයි වගේද කියන එක ඔවුන් සමග සාකච්ඡා කිරීම. ඒ තුළින් ඔවුන් අද දවසේ මුහුණ දෙන තත්ත්වයන් මොනවද ඔවුන්ගේ මූල්‍ය තත්ත්වයන්ට මොකද වෙලා තියෙන්නේ ඔවුන් මේ තත්ත්වය තුළ අඩුම වශයෙන් යම් කාලයක් ඔවුන්ගේ දැනට තියෙන නිෂ්පාදන ක්‍රියාවලින් ඔවුන් දැනට පවත්වාගෙන යන මූල තත්ත්වයන් පවත්වාගෙන යා හැකිද ඔවුන් වැටෙන්න නොදී ආරක්ෂා කරගන්නේ කොහොමද ක්‍රමක්‍රමයෙන් ඔවුන්ව යථා තත්ත්වයට පත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපේ සුවිශේෂී අවධානය යොමු වෙලා තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම ක්‍රියාවලින් කිහිපයක් ඔවුන්ට හඳුන්වා දී තියෙනවා අපේ ගනුදෙනුකරුවන්ට මේ තත්ත්වය තුළ කොහොමද රැකෙන්නේ කොහොමද තවත් ශක්තිමත්ව නැගී සිටින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මං හිතන්නේ ඒක තවදුරටත් විස්තර කරලා කරගෙන යමු කතා කරමුද. ලංකාවේ එකම පෞද්ගලික සංවර්ධන බැංකුව STB බැංකුව එක ඒ අයගේ ක්‍රියාවලියන් පිළිබඳව අපි කතා කරන හැබැයි පිරාමීඩේ පෙරාතුව චම්පමණිබිය ඒ ක්‍රියාපටිපාටිය ගැන සඳහන් කරමින් හිටියේ ඔබට අවස්ථාව. මං හිතන්නේ මේ අවස්ථාවේදී සුවිශේෂී අවධානය අපේ යොමු වෙලා තියෙනවා ගනුදෙනුකරුවන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔවුන් දැනට ලබාගෙන තියෙන ණය මුදල් ඒ ආකාරයෙන්ම ගෙවාගෙන යන්නේ කොහොමද කියන එක. එතෙන්දී අපි ඔවුන්ට සහන කාලයන් ලබා දීම ඔවුන්ගේ මූල්‍ය තත්ත්වයන් මත ඔවුන්ට සහන කාලයන් ලබා දීම එහෙම නැත්නම් ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ කාර්යය දීර්ඝ කිරීම තුළින් ඔවුන්ට සරිලන ණය වාරිකයක් ලබා දීම එහෙමත් නැත්නම් ස්ට්‍රක්චර්ඩ් පේමන්ට් කියලා සිස්ටම් එකක් තියෙනවා. එතෙන්දී ඔවුන් දැනට උපයන ආදායමට අනුව සහ තව මාස 3කින් ඔවුන්ගේ සැලැස්ම මාස 6කින් මාස 12කින් කොහොමද ඔවුන් ආර්ථිකය හදාගන්නේ කියන සැලැස්ම අනුව ඔවුන්ට ගෙවීම් කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතෙන්දි තවත් මතක් කරන්න ඕන කාරණයක් තමයි ඕනම ව්‍යාපාරයක තියෙන ශක්තියින් ප්‍රමාණය සම්පත් ප්‍රමාණය උප්පරිම වශයෙන්ම පාවිච්චි කරලා කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන දේ අපි ඒ වගේම සහ අලවිකරණය ශක්තිමත් කරගන්නේ කොහොමද සහ ගිනුම් කරණය විශේෂ අවධානය යොමු කරන්න ඕන කාරණා ඒවට විශේෂඥ දැනුම ලබා දීම අවශ්‍යයි මේ වගේ අර්බුදකාරී මොහොතක කියලා අපි හිතුවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළඹිලා තියෙනවා CA ශ්‍රී ලංකා එක්ක. ඒ හරහා අර කියන අංශවලින් අපේ ගනුදෙනුකරුවන්ට මේ තත්ත්වයෙන් මිදෙන්න කොහොමද උපදේශන සේවාවන් ලබා දෙන්නේ කියන එක අපි කරගෙන යනවා. ඊට අමතරව අවුරුදු 25ක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සම්බන්ධතා රජයේ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අනිකුත් ආයතනවල ශක්තියෙන් උපරිම ප්‍රමාණයෙන් අපේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මේ වෙලාවේ අපි ප්‍රයෝජනෙට ගන්න. STB බැංකුවේ තියෙන විශේෂත්වයන් ඒක ඔබට අවශ්‍ය මූල්‍යමය ශක්තිය වගේම ඒ වටපිටාව සමහර වෙලාවට මානසික ශක්තිය ඔබ යෙදෙන කාර්යයට අදාළව එය ලබා දෙන්න මැදිහත් වෙනවා. ඒක ඉතාමත් අගය කළ යුතු කාරණාවක් හිතවතුනි. අපි මිහිරි අත්නායක මහත්මියත් එක්ක කතා කළොත් දැන් කෙනෙක් කළුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් එයා කොහොමද මූල්‍යමය ආධාරය බැංකුව හරහා ලබා ගන්න කියලා හිතන්න පුළුවන් ඊළඟට කොහොමද ලබා ගන්නේ? හොඳ ප්‍රශ්නයක්.
මොකද බොහෝ ගනුදෙනුකරුවන් අපි ළඟට එනකොට මේ අවබෝධය නැතු වෙන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නකොට තමන්ට ව්‍යාපාරික අදහසක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ව්‍යාපාරයේ පසුබිම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. තමන්ගේ අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහොමද? ශ්‍රමදායකත්වය ලබා ගන්නේ කොහොමද? රටේ නීතිමය පසුබිම කොහොමද? කොහෙද මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ? ඒ වගේ බොහෝ කරුණු කාරණා ගැන අවබෝධයක් ලබාගෙන ඒ වගේම හොඳ සැලසුමක් හදාගෙන තමයි ව්‍යාපාරයකට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. එනි ඒ වගේ තියෙනවා නම් ඔබ මූල්‍ය ආයතනයකට ආවොත් විශේෂයෙන්ම SDB බැංකුවෙන් අපි ඒ අවශ්‍ය උපදේශන සේවාවන් වගේම මූල්‍ය පහසුකම් ලබා දෙන්න ඕනෑම වෙලාවක අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම තමයි අපේත් මූලික අරමුණ වෙලා තියෙන්නේ. හොඳයි චම්පමණි, ඊළඟට මම අවසාන වශයෙන් එනවා අපේ කාන්තාවන් ගැන, ව්‍යවසායකින් ගැන අවධානය යොමු කරද්දී තරුණ ව්‍යවසායකින්ව තමතක් කරන්න බෑ. ඊළඟ තමයි සමහරට හොඳම ජවය තියෙන්නේ. මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ? ඔව්, මං හිතන්නේ රටක ආර්ථික සංවර්ධනය බැලුවහම කාන්තාව ව්‍යවසායකත්වයේ ප්‍රධාන අංශයක්. සංවර්ධිත රටවල් බැලුවොත් අපේ රටේ වගේ කාන්තා ව්‍යවසායක දායකත්වයේ දෙතුන් ගුණයක් වැඩි. ඒකින්ද අපේ විශේෂ අවධානය සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම DFC ආයතනයෙන් අපිට අපේ සංවර්ධන කටයුතු සඳහා, සංවර්ධන මූල්‍ය කටයුතු සඳහා ඩොලර් මිලියන 40ක ණය මුදලක් අපි ලබාගෙන තියෙනවා. එතන ඒ ප්‍රමාණයෙන් 40%ක් අපි වෙන් කරලා තියෙනවා කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන ණය මුදල් සඳහා. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවත් එක්ක කරන විවිධ ණය ක්‍රමවල, විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් ඇති කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වෙලා තිනවා. ඒක මේ වෙලාවේ රටට අතිශයින්ම අවශ්‍ය තත්ත්වයක්. මොකද අපි ආනයන ආර්ථිකයක් මත රඳා පැවතිච්ච රටක් විදිහට අපි මේ අර්බුදයට තවදුරටත් ගොදුරු වුණා. ඒ නිසා නව අදහස්, නව නිපැයුම්, නව කර්මාන්ත අපිට අත්‍යවශ්‍යයි. ග්‍රාමීය කර්මාන්ත සහ දේශීය කර්මාන්ත. ඒ හින්දා අපි ඒ පැත්තට ශ්‍රී ලංකා මහා බැංකුව එක්ක, ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක අපි කරන සියලු වැඩ සටහන්වලදී කාන්තා ව්‍යවසායකත්වය සහ තරුණ ව්‍යවසායකත්වය ප්‍රධාන අංගයක් විදිහට අපි බැංකුවේ කටයුතු කරගෙන යනවා. අපි ආරම්භදී මතක් කළා වගේම හිතුවතුනි අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තීරණය ගැනීමට පෙර ඒ අවශ්‍ය හඳුනා ගැනීම සිදු කළ යුතුයි. SDB බැංකුව ඒ හඳුනා ගැනීම හරියටම සිදු කරලා තියෙනවා. ඒ නිසා ඔබට ශක්තියක් වෙන්න විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට තමයි ඒ ශක්තිය ලබා දෙන්න අපි ස්තුතියි. ආයතන දැක්මත් එක්ක රටට සේවයක් කරන්න ඒ අරගෙන තියෙන පීවර ශක්තිය මත වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන රූපවාහිනියෙන් මම ස්තුතියි. අයබෝවන්.